අනුරාධපුර මැදවච්චිය අංක 66 කටුවෙල ග්‍රාමයේහි මෙම එලිපෙහෙළ කිරීම සිදුවන බව ගම්මුන් ප්‍රකාශ කළා. අසුවේකේ අවුරුද්දේ මේ ගමේ කට්ටිය රුපියල් 80 දවස් පඩියට හිටවපුවා මේ රජයෙන් හිටවපු කෑල්ලක් මේ. ඒතකොට රජයේ රක්ෂිතයක අවසරකින් තොරව කොහොමද මේ රජය විසින් හිටවපු මේ ගස් බිම හෙලන්නේ? කවුද මේවට අනුමැතිය දෙන්නේ? ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ වල්පොල රක්ෂිතයේ අක්‍ර 100ක පමණ ප්‍රදේශයක යටි වනවගාවක් හා කොහොඹ ශාක විශාල ප්‍රමාණයක් මෙවන විටත් කපා දමා ඇති බවයි. මේ කැලේ ඇතුලේ තමයි අලිය හැම ඔක්කොම ඉන්නේ. දැන් මේ කැලේ ක්‍රමිකව එලි කරගෙන යනවා. ඩෝසර් දාලා කැලේ එලි කරලා කොහොම ගස් කපලා මේක එලි කරගෙන යනවා. කවුරු කරනවද කොහොම කරනවද කියලා අපි දන්නේ නැහැ. කොරෝනා ඇඳිරි නීතිය පාවිච්චි කරමින් තමයි මේ ජාවාරංකාරිය මේක කරන් යන්නේ. මේ කැලේ විනාශ කරාම මේ අලින්ට ඉන්න තියෙන කැලේනේ නැති කරන්නේ. අපේ ගෙවල් වලට තමයි වදින්නේ. දැන් රෑ 30ට හැමදාම අපිට අලි ප්‍රශ්නේ තියෙන දිගින් දිගටම 305 දවසෙම. දල වශයෙන් බැලුවොත් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් දැනට එලිපෙලි කරනවා කියලා අපිට තොරතුරු තියෙනවා. මෙතනලා කිලෝමීටරයි තියෙන්නේ වන රක්ෂණ කාර්යාලයට. ප්‍රාසිය ලේකම් කාර්යාලයට කිලෝමීටරයක් විතර තියෙන්නේ. පොලිසියට කිලෝමීටරයක් විතර තියෙන්නේ. ඉතාමත් පොලිසිය ආසන්නයි තමයි මේ ක්‍රියාව වෙන්නේ. මේ සිදුවෙන සිදුවීම් පිටිපස්සේ මේ පරිසරය විනාශ කරන එක පිටිපස්සේ දේශපාලන හයිය හැමතැනකම තියෙනවා. මේ පරිසරය රකින්නවා වෙනුවට මිනිසුන්ගේ ජීවිත දෝෂර කරන තැනට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැදවච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ අවට අක්කර 100කට වඩා ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා දැන් මේ වෙනකොට.